2019 අප්‍රේල් 21 වෙනිදා සිදුවෙච්ච ත්‍රස්ත ප්‍රහාරය එයත් ත්‍රස්ත ප්‍රහාරයක් කියන එක පැහැදිලිව තේරුම් ගත යුතු වෙනවා මේ කටයුතු වලදී ප්‍රධාන වශයෙන් මම මගේ ජනාධිපති ධුරය තුල විශේෂයෙන් වැඩ කටයුතු කිරීමේදී මම සඳහන් කරන්නට ඕන මම 2015 ජනවාරි 8 වෙනිදා මැතිවරණයෙන් ජයග්‍රහණය කළා 9 වෙනිදා දිවුරුම් දීලා අපි කටයුතු කරන විට මගේ ඇමති මණ්ඩලයේ බහුතරයක සහයෝගය මට තිබුණේ නැහැ මේ රටේ ඕනෑම ජනාධිපතිවරයෙක් 1978 ව්‍යවස්ථාවේ ඉඳන් පත්වෙච්ච ඒ පත්වෙච්ච ජනාධිපතිවරයාට තමාගේ ප්‍රතිපත්තිය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අගමැතිවරේ කියලා ඒ වගේම තමාගේ ප්‍රතිපත්තිය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ඇමති මණ්ඩලයක් හිටියා තමාගේ ප්‍රතිපත්තිය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුවක් තිබුණා නමුත් මට මගේ ඇමති මණ්ඩලයේ කොටසක් සමා සහයෝගය දුන්නේ බහුතරයක සහයෝගය ලැබුණේ නැහැ එතකොට ආණ්ඩුවක් විදියට ඒ තිබුණු තත්ත්වයන් සෑම කෙනෙක්ම දන්නවා ඉතින් මම මට කියලා මගේ ප්‍රතිපත්තිය එක්ක එකට යන අගමැතිවරයෙක් නැතුව ඇමති මණ්ඩලයේ බහුතරයක් නැතුව මට කියලා පාර්ලිමේන්තුවක් නැතුව මම අවුරුදු 5කට මාස 1කමාරක් අඩුවෙන් මේ රට අරගෙන ගියා නොයෙකුත් බාධාවන් මැද්දේ 2019 අප්‍රියල් 21 සිද්ධියට සම්බන්ධ විශාල පිරිසක් මිය ගිය බව අපි දන්නවා මේ රටේ කවුරුත් දන්නවා 21 ඉඳලා සති 3ක් යනකොට ඒ සංවිධානයේට ඒ වෙලාවේ හිටපු ප්‍රචණ්ඩ ක්‍රියා කරපු ආයුධ තිබුණු බෝම්බ තිබුණු පුනෝවි මධ්‍යස්ථානයේ සියල්ල සොයාගෙන ඒවා විනාශ කරලා ත්‍රිවිධ හමුදාව සමඟ පොලිසිය සමඟ ගැටුම් වලට ආපු අය ඒ අය මැරුණා හොක දෙනෙක් දන්නවා ඒ වගේම අපේ පොලිසියේ SI කෙනෙක් රාලහාමිලා දෙන්නෙක් ඒ සිද්ධියලදී ඔවුන්ගේ මේ ජීවිත නැතුව ගියා දෙබඩකොඩ ප්‍රදේශයේ වටලන්න ගිය වෙලාවේ බෝම්බයක් පුපුරලා ඒ අය මරණයට පත් වුණා මම ප්‍රධාන වශයෙන්ම රජයේ අවධානය යොමු කරන්නේ මේ අත්අඩංගුවේ සිටින ත්‍රස්තවාදීන් බරපතල ත්‍රස්තවාදීන් මේ බෝම්බ පුපුරපු 60 ගානක් විතර ඉන්නා ඒ අය සම්බන්ධයෙන් නඩු දැමීම තමයි මූලිකවම ක්‍රියාකල යුත්තේ කියන එකයි මම කියන්නේ ඒ ත්‍රස්තවාදීන්ට නඩු දැමීම ප්‍රමාද වෙනකොට සමහර වෙලාවට ඒ අය වෙනුවෙන් කතා කරන්න පටන් ගන්න අය ඉස්සරහට එන්න පුළුවන් අනාගතේ. ඉතින් ඒක නිසා මේ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වෙච්ච බරපතල ත්‍රස්තවාදීන් අප්‍රියල් 21 ප්‍රහාරයේ ඔවුන්ට නඩු දැමීම ප්‍රධාන වශයෙන් ඉක්මන් විය යුතුයි කියන කාරණාව මම මෙහිදී විශේෂයෙන්ම අවධානය කරනවා. බොහෝ අයගේ මතයක් මම කිව්වා සමාජගත කරලා තිබෙනවා. එදා මගේ ආණ්ඩුවේ ඇමතිවරු කීප දෙනෙක් මම කිව්වේ මේ මහා ප්‍රහාරය සිද්ධ වුණාට පස්සේ ඛේදවාචක එදා මගේ ආණ්ඩුවේම මට ගහන්න ගත්තා මගේ ආණ්ඩුවේම ඇතුලෙන් ඒ වගේම විපක්ෂයෙන් මට ගහන්න පටන් ගත්තා ජනමාධ්‍ය ඒ හැමතැනින්ම මාව තමා ඉලක්ක කෙරුවේ මම මේ තොරතුරු දැනගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියලා මේ තොරතුරු ලැබිලා තිබෙන්නේ කතානායකතුමනි කවුරුත් දන්නවා විදේශ බුද්ධි අංශයකින් 2019 අප්‍රේල් මාසේ 4 වෙනිදා. එතකොට අප්‍රේල් මාසේ 4 වෙනිදා ලැබිච්ච මේ තොරතුරු ඊට පස්සේ වරින් වර බුද්ධි අංශවලට ලැබිලා තිබෙනවා. එතකොට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා ඔහුගේ වගකීම ඉටු කරමින් ප්‍රධාන වශයෙන්ම ආරක්ෂක ලේකම්ට පොලිස්පතිට මේ පිළිබඳව දන්වලා තිබෙනවා. ඒ අය අතරේ ලිපි හුවමාරු වෙලා තිබෙනවා. මම 2019 අප්‍රියල් 16 මම පිටරට ගියා. පිටරට ගියේ වෛද්‍ය ප්‍රතිකාර ගන්න ගියේ මම. එතකොට ඒ 2019 අප්‍රියල් 16 වෙන විට මේ සම්බන්ධයෙන් වරින් වර තොරතුරු ඒ අංශවලට තොරතුරු ගණනාවක් ලැබිලා තිබෙනවා. එතකොට ඒවා මම දැනගත්තේ මේ ප්‍රහාරයෙන් පස්සේ ඇතිවෙච්ච පළවෙනි සාකච්ඡාවලදී ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී. එතකොට මේ කිසිම දෙයක් කිසිම තැනකින් මට දැනුම් දුන්නේ නැහැ. මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. මම මේ රටේ ජනාධිපතිවරයෙක් විදියට අවුරුදු 54ක දේශපාලන ජීවිතයක්
मगे नुकलेल्व मम अवंकव रट सेवेकर केनेक्ट मम मानव समाज मिनिसुंड रटट मगे देश आदर अति केनेक् विधियट एवेनी तुरतुरा लबिला एक नुसलकाहर इन्न तरह कथानायक तुमनी मम ब्लेक्केक् नेवेयि मम ए विधिये नोदियुनु मिनिहेक् नेवेयि मम होंदर पोतपत कियवपु होंदर देशपालने हदारपु दीर्घकालीन देशपालन अध्यक्षीन तिबेन जातिक आरक्षक मंडले मट अलुत्तनक् नेवेयि जनाधिपति वेन्न कलिन् मम विशेषयेन्म चंद्रिका बंडारनायक काले मन एतुमेगे जातिक आरक्षक मंडल वलट वरिन् वर ऐतैम अवस्थावल माव कैंदवल तिबेनवा महिंद राजपक्ष जनाधिपति काले युद्ध काले वरिन् वर एतुमागे आरक्षक मंडल रैस्वीम वलट माव वरिन् वर कैंदवल तिबेनवा कौरुत्तम रहसक् नोवेयि प्रभाकरन् मैरिच अवस्था वन विट अवसान सति देखे युद्धे महिंद राजपक्ष मैतुमाट अन्न उना जात्यांतर समुलुवकट एतुमा मगे हितन जोदानेट गिये एतोट ए विलावे वेडबल्ल आरक्षक अमिति विधियट हिटिये मम इति एक निसा आरक्षक मंडले कटयुतु संबंधयेन मट जनाधिपतिवरया वेन्न कलिन होंद अवबोधयक् तिबेनवा ए अवबोधय तुल मम करयुतु कला वगेम मे तोरतुरु मा वेत लबा दुन्ना नम मे वरिन् वर लबिच्च तोरतुरु मम किसी सेत्म मे महा खेदवाचके वेन्न मम इडि तियन्ने गरु कथानायकतुमन एक बहुम पहदिलुव कियन्नट ओने रटट एवेनि विपत्तियक् सिद्ध वेनवयि कियला जनाधिपतिवरया जनगण जनाधिपतिवरया मगहरिन केनेक् कियला कवुरु हरि कियनवा नम मम हितन्ने एक कागे हरि कियन केनागे मुले अमारुवक् तियेन्न ओने मुले अमारुवक् तियेन्न ओने मे मोकद रट गैन जनताव गैन तिबेन गौरवे आदरय रटे राज्य नायक विधियट सेना नायक विधियट आरक्षक अमतिवरया विधियट ए वगकीम कोहेत्म मे पेरहल्ला मम्मे पिररट दून मिनिहेक् नेवेयि नमुत् इताम वेरदि विधियट मेक समाजगत करला जनगत करला मम कलिन् किव्वे एकयि मगे मांडुवे दा अमतिवरु देतुन् देनेत् तमयि ए वेडि केरुवे एकेन् तमा रटे मतयक् ऐत्तुने आ मेया मेक मे दनगन तमयि मे साध्य नेतु इदला तियेन अवश्य पीवर अरगन නැහැ කියලා මට ඒ අවශ්‍ය තොරතුරු දුන්නා නම් මම කාදිනල් උනාසිර දන්වලා දේවස්ථාන වලට දන්වන්න කොළඹට ඇඳිර නීතිය දාලා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්න ආරක්ෂක මණ්ඩලය කැඳෙව්වත් නැදත් ඒ අවශ්‍ය නියෝග නිකුත් කළා ඒ අවශ්‍ය ස්ථාන වලට ආරක්ෂාව සලසලා හෝටල් වලටද දේවස්ථාන වලටද අනික් මහජන යන තැන් වලද ඒ අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නවා පාස් කොමිෂන් සභාවේ ගරු කතානායකතුමනි කිසිම සාක්ෂියක් දීලා නැහැ මට මේ තොරතුරු දුන්නයි කියලා කිසිම කෙනෙක්. ඊටාම වැරදි මත සමාජයේ තියෙනවා. ඊටාම වැරදි මත සමාජයේ තිබෙනවා. පාස් කොමිෂමේ සාක්ෂි දීලා තියෙනවායි කියලා මම මට මේ තොරතුරු දුන්නයි කියලා. කිසි කෙනෙක් කියලා නැහැ. ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්මයා, පූජිත ජයසුන්දර මහත්මයා පොලිස්පති, රාජ්‍ය බුද්ධ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහත්මයා जातिक बुद्धि अध्यक्ष सिर मेडिस महात्मेला साक्षि दुन्ना दीर्घ वशन साक्षि दुन्ना किसीम कमीशमटना टेलीफोन कल हर किसीम कनेट मम अप्रिय दास विदेश गतवेला विशेषेम वैद्य प्रतिकार गत्ता ए गणावस्थाव अप्रियल विषयक मे सिद्ध सिद्धौणे योट अप्रियल विश्व विषयक अप्रियल विश्व विषयक कथानायक रोहल गतवेलाइट ए रोहल गतवेलाइटपू अवस्थावल मेहें दुराकथन एमतुम अरगणतीन वियान नमुत् अपे रोहल लोल्ट वडा एवं नीति रीति बोम तदबलाय माव मे रोहल अतुले मे मेषीन इनकोट ये प्रतीकार करोट मंगावट काट किन इन दुंडेन इतोट मे अप्रिलेक सिद्ध उनाम मे सिद्ध मट मे धन लेकिन मगे जानाधिपति लेखा पोलिस्पति रणिल विक्रम सिंह आगमेतुमा ये सीएलुदेना मट धन दुना मेदी प्रधान शेन्म मे कमीशम फल पुज्जल आधिट කොමිෂමේ ඇතම් කරුණු රාශියක් තිබෙනවා ඉතාමත් වැදගත් කරුණු රාශියක් කොමිෂමේ තිබෙනවා ඒක බොහොම පැහැදිලිවම කියන්නට ඕන ඒ වැදගත් කරුණු රාශිය රටේ ජාතික ආරක්ෂාවට වැදගත් වෙනවා
මම මේ කොමිෂමට මම යන්න කලින් මගේ නීතිවේදීන් මේ රටේ ඉන්න ඉතාම සුප්‍රසිද්ධ දක්ෂ නීතිවේදීන් මට කිව්වා කොමිෂමට යන්න එපා කියලා. නමුත් මම කොමිෂමට ගියා. මම මේ නීතිත්තු මාත්‍රුන්ට කිව්වා මම කොමිෂමට යෑම මගේ හැටියොත් ඒක සදාචාරාත්මක කරන මම කරපු කොමිෂම ඒක නිසා මගේ හෘද සාක්ෂියට එකව විවෘතව කොමිෂමේ අරමුණු ඉෂ්ට කර ගැනීමට මම සහයෝගී දීමට මම යනවා. මේ විපතපත් වෙච්ච ජනතාවගේ විඳිතයින්ට සාධාරණත්වයේ ඉටුවේ යුතුයි. මියගිය පවුල් වලට ඒ අතපය නැතුව ආබාධිත වෙච්ච ඒ සියලු දෙනා වෙනුවෙන් මම කොමිෂමට යන්න කියලා විශේෂයෙන්ම සඳහන් කළා. මේ රටේ මේ ඇති වෙච්ච ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව අප්‍රේල් 21 2019 නැවතත් කිතුණු ජනතාවට විශේෂයෙන්ම ලක්වැසි ජනතාවට මගේ බලවත් සංවේගය කනගාටුව නැවත නැවතත් ප්‍රකාශ කරමින් මේවා වළක්වගෙන සාමකාමී නිදහස් සාධාරණ සමාජයක යුක්තිගරුක ජීවත් වෙන මිනිසුන්ට නිදහසේ සතුටින් ජීවත් වීම සඳහා සමාජයක් ගොඩනගමුයි කියන ගෞරවණීය ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි. Breaking.lk.